మద్దమే మన దేవ బండారు తమాం కడు ఇందలా మద్దు మీద ఇన్న తా ఉగా దురిన్నేది ఏనా మమ్మీ అలా టికక్ గలవాగడి అంటావ అపి ఇన్ని సవి మొకవత్ నే మే ఇందలా గవ్వక్ ఇతర యాన్న ఓన గివాల్ లోన మం ఆవే స్వర్ణపాలి మణికేకే పైడియక్ కరగే එතුමීට මං එදා කිව්වනේ අපි මෙහෙන් යනවා කියලා. දැන් කොහාටද යන්නේ? වාරිය පොළ පැත්තට. ඒ සවි තාම වැව් හදලා නැතිලු. මාතලේට යන්න බලාගෙන අද රෑම තමන් කඩුවට එන්න කියලා මැනිකේ කිව්වා. එහෙම ගියොත් මැනිකේ මොකක් හරි කරයි. මට මහපව කියන්න බෑ අපේ මිනිසුන්ට යන්න කියලා. දෙව බණ්ඩාර උන්නහට කියන්න පුළුවන් දෙයක් යම් කෝ චන්ද්‍රජෝති හාමුදුරු පන්සලේ වැඩ ඉන්නාද ඉන්නවා ඇතුළු ආවාසේ අමුත්තු බලලානේ එළියට වැඩම කරන්න වැදගත් කාරණාවක් ගැන කතා කරගන්න මං ඇවිත් ඉන්නවා කියන්න ටිකක් වෙලා ඉන්න වේ මං දුටුව භාවනා කරනවා කමක් නැහැ අපි එහෙනම් විහාරෙට ගිහින් ඉන්න මේ දරුවා කවුද මැනික අපේ නෑයෙක් රත්නත්‍රේ පීඨයි මට විදුපාසක කිව්වා රහසක් කියන්න තියනවා කියලා මැනිකිට මට පන්සලේ වැඩි වෙලාවක් ඉන්නවත් මේ ගැන පන්සලේදී කතා කරන්න උනත් බය වුණා අපේ අමුද්‍රෝනේ මෙතන බය වෙන්න කාරියක් නැහැ මැනිකේ ඕනෑම දෙයක් කියන්න උපහන්සීර මතකදර මල්ලිව සූර්ය බණ්ඩාර නිලමගේ මලන්ඩ එක්කම රාජ පරම්පරාවේ දැනට ඉතුරුලා ඉන්න එකම රාජ උරුමකාරය මේ තිස්ස බණ්ඩාර නිලමේ ඔය දරුවා ටිකක් මෙහාට ආව නම් ඔය මැනිකේ හරි මේ රාජ පරම්පරාවේ දරුවෙක් අනාත නෑ මැනිකේ
මේ වගේ හාස්කමක් සිද්ධ වෙයි කියලා මම බලාපොරොත්තු වුණා. ඔය නිලමගේ නම කොහොමද? තිස්ස බණ්ඩාර. තිස්ස බණ්ඩාර. මෙච්චර කල් කොහෙද හිටියේ නිලමේ? අපි සිංහල කැරලිකාරයෙක් හිටියේ රංග කියලා අපි හාමුදුරුවනේ. ඒ කිව්ල ගෙදර බලවුවේ කෙනෙක්. ඒ බලවුවේ තමයි තිසාමල්ලි ඉඳලා තියෙන්නේ. හේ කියන්න අපේ රංගා. ඊට පස්සේ හේ හිටියේ දේවයා කියලා කෙනෙක්. මන් දන්න විදියට දැන් ඒ ගෙදර ඉන්නේ කාන්තාවක් විතරයි. එතකොට මැණිකලෑ වලව්වට මේ නිලමෙ අරගෙන ආවේ වික්‍රමසිංහ උන් නැහැද? ඔව් හාමුදුරුවනි. මල්ලි දැනගෙන ඉඳලා නැහැ කාගේ කවුද කියලා. එයා හිතාගෙන ඉන්නේ මෙයා අනාථ ළමෙක් කියලා. එතකොට වික්‍රමසිංහ උන් නැහැ දැන් දන්නවද මේ කවුද කියලා? ටිකිරි මායරෙන්න වෙන කවුරුත්ම දන්නේ නැහැ. කිසි කෙනෙක්ට කියන්න එපා මැණිකේ මේ කවුද කියලා. එහෙම දැනගත්තොත් ඒක මේ පුංචි නිලමගේ විනාශ වෙනවා. මම මේ මල්ලි වාරගෙන තමන් කඩුවට යන්න හිතාගෙන ඉන්නේ. මේ ස්වර්ණපාලි ඉන්න නිසා. මේ වෙලාවේ කොහෙවත් යන්න එපා. මේ කාත් කවුරුවත් නැති අනාථ ළමෙක් කියලා අඟවන්න. ඉතුරු හරිය මම බලා ගන්න. මේ පරදේශක් කාර්යයන්ව පරසක්වල ගහන්න තාව කාලිකව හරි රාජ්‍ය උරුමක් කරුවෙන් හොයමින් මං හිටියේ. හිතේ කලස් වෙච්ච වෙලාවක මට දැනුණ මැණිකේ රාජ්‍ය උරුම කරුවෙක් මා ළඟට එනවා වගේ. විහාරෙකට එක්කන් ඉන්න. තාවකාලික ආරක්ෂාවක් කරන්න තියෙනවා. අම්මා ඉන්නවද? අම්මා ඉන්නවා. අපි අම්මට පස්සේ කතා කරමු. සබ්භීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්තන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ. නංකත්යක්ක භූතානම් පාපග්‍රහ නිවාරණා පරිත්තස්සානුභාවේන අන්තු තේ සංඋපද්දවේ. සිංහ දිසාට විරුද්ධව චාර්ජස් කීපයක් ඉදිරිපත් කළා. කැප්ටන් වොට්සන් හිටිය කාලෙක නම් දිසාවේ ඇරෙස් කරලා. මට තාම මේ ගැන සර්ගෙන් ඕඩර්ස් ලැබුණේ නැහැ. ඔව්. මම ඒ චාර්ජස් කියවමින් තමයි හිටියේ. පරණගම ආරච්චි වලව්ව අයිති වික්‍රමසිංහට. එතකොට අනිත් බංගලා
රංග හිටපුගේ අනිත් ප්‍රොපර්ටිස් those all belongs to our government our government වික්‍රමසිංහ අපේ සෝල් ජකනට වැඩි තිබ්බා අපිට ඒක ප්‍රූෆ් කරන්න විදියක් නැහැ You don't have a way to prove it. එහෙනම් ආරච්චි වලව් හැර අනික් ප්‍රොපර්ටිස් පවර ගන්න මට ඕඩර්ස් ඕන. You can go ahead with the properties. You can go ahead, Jamadi. Go ahead. මේක දිනයයි වෙලාවයි සටහන් කරලා තියෙනවා මැනිකේ. හීට හොරා දෙහකට කලියෙන් මේ දරුවව පන්සලට ගෙනවිත් මට බාර දෙන්න. ඊට පස්සේවත් ඒ වෙනකන්වත් ආරච්චි වලව්වේ දරුවෙක් කියලා කාටවත් අඟවන්න එපා. එතකොට මම මේ දරුවව අරගෙන තමන් කඩුවට යන්න එපාද අපේ හාමුදුරුවනේ මේ දරුවා මේ විදියට අරන් ගියොත් මැනිකේ උන්ට ආරංචි වෙන්න පුළුවන් මේ දරුවා හිරබාරයට උනත් ගන්න පුළුවන් මට මේ කාරණේදී විශ්වාස කරන්න පුළුවන් ඔබ වහන්සේව විතරම ඒ නිසාමයි මම මේ දරුවව අරගෙන ඔබ වහන්සේ ළඟට ආවේ මං කිව්ව වෙලාවට මේ දරුවා පන්සලට ගෙනවිත් පාර දෙන්න. ඉතුරු වැඩ කටයුතු මං සූදානම් කරන්න. පළවල ලියලා තියෙන හැටියට දැන් ලබලා තියෙන්නේ මාර්ක ඒ රාෂ්ට්‍රක ගහපල තියෙන කාලේ මේ කාලේ ඉස්සෙරි මංගල්‍යයක් කරගන්න කියලා ඔය හැම පලාපලයකම ලියලා තියෙනවා එහෙම තිබිද්දි ඔයා සමුද්‍රව තරහ කරගත්තා මං හිතුවා ඔයා මොන හරි දෙයකට සූදානම් වෙනවා කියලා දැන් බලනකොට එහෙම කිසිම සූදානමක් ඔයාගේ නැහැ අම්මේ මං සෝදුපාල ඒරියා තමන් කඩුවට ස්වර්ණපාලි ඉන්නව නැ එක්කෙන්ට කියලා ඔයා හිතනවද ඔයාගේ දූත ගමන පිළි අරගෙන ස්වර්ණපාලි ආපහු මෙහාට එයි කියලා ආවොත් එහෙමයි නාවොත් එහෙමයි ඊට පස්සේ මං තීරණයක් ගන්නවා ඔයා ගන්න ඕනි තීරණේ ඔයා පැහැර හැරියා අම්මේ සේරම දේවල් පටන් ගත්තේ ආරච්චි වලව බිඳ වැටෙන්නේ. අය කොහම හරි හදන්න බලමු. ඊට පස්සේ මගේ පලාපලට මූණ දෙනවා. ඉලමෙ. ව්‍යායාමත් අර නාට්‍යයේව ආවේශ කරවලා බලමුද? ආචරේ දා ඉඳන්ම කිව්ව එකම දේ. දැන් ඒ දේවල් සිද්ධ වෙගෙන යනවා. සුදු පුතා පුතා
මගේ පුතා ආවද? මොන පුතාද? කවුද ඔයා? මම සමිරාණි. පුතාට මොකද උනේ? මට තිබහයි පැන් ටිකක් දෙනවද? මගේ පුතා ගෙදරින් ආවා. එයාගේ සුවඳ දිගේ මම මේ ආවේ. මේ ළඟම පුතා ඇති. ටිකකින් පුතා එයි. නැත්තම් බල්ලමා යන්නා.